ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි වේගපන්දු යවන්නෙකු හා මුම්බයි ඉන්දියන්ස් පිලේ හිටපු ප්‍රධාන වේගපන්දු යවන්නවන ලසිත් මාලිංග පසුගිය 14 වනදා 2020 පිටියටද සමු දීමට තීරණය කළ බව ප්‍රකාශයට පත් කළා. එසේ YouTube නාලිකාව හා සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් මාලිංගගේ එම තීරණය සමගම ලොව ජනප්‍රිය ක්‍රිකට් තරු හා ලොව ජනප්‍රිය පුද්ගලයන් රාශියක්ම මාලිංගගේ සමු ගැන්ම පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළා. මේ අතර මාලිංගගේ එම තීරණය සමගම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ද දැඩි කණගාටුවකට පත් වී ඇති අතර යලි කුමන හෝ අවස්ථාවක් ලැබී මාලිංගට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබා දීම කළ යුතු බව බොහෝ දෙනාගේ එකම අදහස වී තිබෙනවා. කෙසේ වෙතත් ලසිත් මාලිංග අද ඉරිදා ලංකාදීප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වී ඇති අතර එෙහිදී ලසිත් මාලිංගගේ මාධ්‍යවේදියා මෙලෙසින් ප්‍රශ්න කළා. ඔබට ජාතික කණ්ඩායමට එන්න කියලා නැවත ආරාධනාවක් ලැබුණාද? එෙහිදී මාලිංග මෙලෙස පිළිතුරු ලබා දෙනවා. පිස්සුද, රෙද්දක් ඇඳගෙන ආයේ මම කණ්ඩායමට එන්නේ නැහැ. ඔබට පුණු කරුවෙකු ලෙස නැවත කණ්ඩායමේ ආරාධනාවක් ලැබුණාද? යනුවෙන් මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නයට මාලිංග මෙලෙස පිළිතුරු ලබා දුන්නා. එහෙම කිසිම ආරාධනාවක් ලැබුණේ නැහැ. මන් දන්නෙත් ඔයගොල්ලන් ලියන ඒවා. ඉතින් ඔයගොල්ලෝ ලියන ඒවම ආයේ මගෙන් අහනවා ඒක ඇත්ත නැත්ත මොකද්ද කියලා. මට තාම කවුරුත් ආරාධනාවක් කරලා නැහැ. එහෙම ආරාධනාවක් කළොත් ඒ ගැන මට හිතලා බලන්න ඕනේ. යනුවෙන්ද ලසිත් මාලිංග සදහන් කළා. මේ අතර 2021 ඔක්තෝබර් මාසයේදී සීමිත පන්දුවාර තරඟ මාලාවක් සඳහා බංගලාදේශ 19-15 කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර එක් දින තරඟ පහකින් සමන්විත මේ තරඟාවලිය ඔක්තෝබර් 15 වෙනිදා සිට 25 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය සඳහා සහභාගී වන බංගලාදේශ 19-15 කණ්ඩායම ලබන මාස 7 වෙනිදා දිවයිනට පැමිණීමට නියමිත ඇති අතර තරඟාවලිය පැවැත්වෙන්නේ ජෛව ආරක්ෂිත බුබුල අතුලයි. ඒ නිසාවෙන් තරඟ නැරඹීම සඳහා කිසිදු ප්‍රේක්ෂකයෙකු හට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එම තරඟාවලිය සඳහා 19-15 ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු බංගලාදේශයට එරෙහිව තරඟාවලිය පිළිබඳව අවිස්ක ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා. බංගලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන මේ තරඟමාලාව ශ්‍රී ලංකා 19-15 කණ්ඩායමට ගොඩක් වැදගත් තරඟාවලියක් වෙනවා. වසංගත තත්ත්වයට පසුව ඔවුන් ජාත්‍යන්තර තරඟාවලිය සඳහා එක්වන පළමු අවස්ථාව මේ වන අතර එළබෙන වසර මුලදී පැවැත්වෙන 19-15 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා අපේ කණ්ඩායමේ සංයුතිය පරීක්ෂා කිරීම සඳහා අපට ලැබෙන හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව බංගලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක අතර තරඟ පහකින් සමන්විත එක් දින තරඟාවලිය කාලසටහන නිකුත් කර තිබෙනවා. කෙසේ නමුත් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නම් කර නැහැ. තවද ශ්‍රී ලංකා 19-15 කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස අවිස්ක ගුණවර්ධන මහතා තම රාජකාරී කිරීම ආරම්භ කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.